Right, එතකොට clone tool එක, heal tool එක, perspective clone, ඊට පස්සේ මේ convolve නැත්නම් blur කියලා අපි කියනවා, smudge dodge ඔය කියන ටික අපිට එක්තරා ආකාරයක brushes වර්ගයක් තමයි brushes වර්ගයක් තමයි. නමුත් මෙතන අර සාමාන්‍ය සාම්ප්‍රදායික brush එකකට වඩා වෙනස් වෙච්ච දේවල් මේ tools පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන්. Right? හරි. එතකොට gimp එකට පින්තූරයක් ඕපන් කරගන්නවා. Right, මමේ ඇටික් ඉන්න පින්තූරය අරගන්නවා. Right, එතකොට මුලින්ම මේකේ කතා බහ කරන්න කියනවා clone tool එක ගැන. දැන් මේ clone කරනවා කියලා කියන්නේ හරියටම දැන් අපි සාමාන්‍ය විද්‍යාත්මක ආකාරයට කතා කරොත් clone එකක් කියලා කියන්නේ අණු පිටපතක් කියන එක. Right, clone කරනවා කියලා කියන්නේ. ඇත්තටම ක්ලෝන් ටූල් එකෙන් කරන්නේ එහෙම දෙයක් තමයි. ක්ලෝන් ටූල් එකේ කරන්නේ පින්තූරේ එක තැනක තියෙන පින්තූර කොටසක් ඒ විදිහටම තව තැනක මතු කරගන්න අපිට උදව් කිරීමක් කරන්නේ. රයිට්. හරි. ඒත් ක්ලෝන් ටූල් එක ඔයගලන්ට අරගන්න පුළුවන් මේ ටූල් ලිස්ට් එකේ. මෙන්න මෙතනට ගියා මේ එක එකම කැටගරි එකේ තමයි ක්ලෝන් ටූල් එක, පර්ස්පෙක්ටිව් ක්ලෝන් එක, හීලින් ටූල් එක කියන එක තියෙන්නේ. Right, the clone tool එක click කරාම ඔයාගේ mouse pointer එක නැත්නම් mouse pointer එකේ තියෙන icon එක ඔය විදිහට change වෙනවා. ඒකර මෙතන ඔයගලන්ට පේනවා ඇති ඔයගලන්ට මේ tool එකේ plus mark එකකුයි seal එකක ලකුණක් නේද, seal එකක ලකුණක් තියෙනවා. Right. ඒ වගේම කඩීරි වලින් ප්‍රවමක් ඔබදේ සර් මේ GIMP එකේ සර් Android version එක නැද්ද? GIMP එකේ Android version එකක් මන් දන්න තරමින් නැහැ. ඒක ලොංගේ වෙබ්සයිට් එකේ දීලා නැහැ සර් හිම එක. නැහැ නේද? ඔව්. හරිද? එතකොට මේ GIMP එකේ කඩීරි වලින් ඔයගලන්ට ඒරියා එකක් ලකුණු කරලා තියෙනවා. මේ ඒරියා එක ඔයගලන්ට ලොකු පොඩි කරන්න පුළුවන්. මෙතන තියෙන මේ සයිස් කියන ප්‍රොපර්ටි එක පාවිච්චි කරලා සයිස් එක වැඩි කරොත් ඒ කියන ඒරියා එක ලොකු වෙනවා, සයිස් එක අඩු කරොත් ඒ තියෙන කඩිරි වලින් තියෙන ප්‍රදේශය පොඩි වෙනවා. දැන් මේ ක්ලෝන් ටූල් එකේ ඔයා ක්ලෝන් ටූල් එක පාවිච්චි කරන්න කලින් ඔයා කොතනින්ද ක්ලෝන් කරන්නේ? පින්තූර කොතනින්ද මේ දේ සිලෙක්ට් කරගන්නේ කියන එක මුලින්ම ක්ලෝන් ටූල් එකට කියන්න ඕනේ. මගොන එක තැනක තියෙන දෙයක් තව තැනක මතු කරගන්නයි අපි මේක පාවිච්චි කරන්න කියන්නේ. රයිට්. හරි. අපි බලමු එතකොට. රයිට්. පුතේ වෙබ් එකේ link එක මගෙන් ඉල්ලලා තියෙනවා මේ මේ app එකට තියෙන gimp download කියලා search කරා නම් ඔයාට එක පාට අරගන්න පුළුවන් පොතෙත් තියෙනවා. රයිට්. හරි ඉන්න මං හිමින් සරයි session එක ඉවර වෙලා දාන්නම් ඔයාලට link එක. Right. එතකොට මට දැන් වමනා වෙලා තියෙනවා මේ ඇතව මේ පින්තූරේ තව තැනක අරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඇතු දෙන්නෙක්ව settle කරගන්න. Right. Oh. Right. එතකොට අපිට කරන්න තියෙන්නේ මම මුලින්ම control key එක ඔබා ගන්නවා. control key එක. right, control key එක ඔබනකොට ඔයගලන්ට පොඩි දෙයක් පේනවා ඇති. right, මම දැන් මේ control key එක ඔබනවා. control key එක ඔබනකොට ඔයගලන්ට පේනවා ඇති අර මේකේ තියෙන අර රවුමක් ඇඳලා ඉරක් ගහලා තියෙන stop mark එක වගේ එක. දැන් ඔයගලන්ට ස්ටොප් මාක් එක පේන්න තියෙනවා ප්ලස් මාක් එක ගාව කන්ට්‍රෝල් කී එකේ එබ්බුවා මේ ස්ටොප් මාක් එක යනවා. රයිට්. හරි මම දැන් මෙයාගේ ඒරියා එක පොඩ්ඩක් ලොකු කරගන්නවා. මට මේ සයිස් එක ලොකු කරගන්න පුළුවන් ස්ක්වයර් බ්‍රැකට්ස් පාවිච්චි කරාම. රයිට්. මම පොඩ්ඩක් කොපි කරන ඒරියා එක ටිකක් ලොකු කරගන්න. මේ අලියාගේ මේ කන තියෙන හරියෙන් මේ හරියෙන් මම කොපි කරගන්නවා. කොහොමද කොපි කරන්නේ? control key එක ඔබාගෙන click කරන්න තියෙනවා.
right then click කරලා මෙයාව එහෙට ගෙනියනකොට ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ මම copy කරන්න ඉන්න area එක select කරලා පෙන්වලා තියෙනවා මෙතන කඩීරි වලින් right සමහර අයට ඔක එච්චරම visible නොවෙන්න පුළුවන් මේ තියෙන්නේ පේනවද මම රවුම අරගන්නකොට මම copy කරපු area එක කඩීරින් වගේ දකුණු පැත්තේ පේන්න තියෙනවා right දැන් මම මෙයාව අරගෙන ගිහිල්ලා right මෙන්න මේ හරි මම ක්ලික් කරනවා එක සැරයක් නිකන් ක්ලික් කරනවා බලන්න සිද්ධ වෙනද දැක්කද මේ අලියාගේ කන තියෙන හරියට අදාළවම ඒ පින්තූරෙම ඒ ඒ මේ සිලෙක්ෂන් එකේ කොටස එතනට පේස්ට් වෙනවා මම වෙන කොහේ හරි ක්ලික් කරත් ඔය දෙයම සිද්ධ වෙනවා පේනවද අලියාගේ කන අට එක එක තැන් වල අරගන්න පුළුවන් right ඔය තැනින් තැන ක්ලික් කරාම සිද්ධ වෙන්නේ ඔය වගේ දෙයක් right ඒ කියන්නේ මම සිලෙක්ට් කරපු තැනට අදාළව ඒ දේ හරියටම තැනින් තැන ක්ලෝන් කරනවා මම මෙන්න මෙහෙම දෙයක් කරොත් මම මෙතන ක්ලික් කරගෙන ඇදගෙන යනවා අන්න එතකොට ලස්සන වැඩක් වෙනවා වෙනවා මට පුළුවන් අලියව මගේ එක පැත්තකින් මවලා අරගන්න හරියට ක්ලෝන් එක කරොත් right එතකොට මේ ක්ලෝන් ටූල් එක පාවිච්චි කරලා මේ වගේ වැඩක් ලස්සනට කරනවා ඔබතේ right පැහැදිලිද සේ එතන සාර අලි දෙන්නගේ ක්ලෝන් කරපු අලියයි ඔරිජිනල් අලියයි අතර අර හිටසක් කියන්නේ කැඩි මේ කඩතොළු වීමක් වගේ එකක් තිනවනේ ඒක බ්‍රෂ් ටූල් එකක් වගේ එකක් යූස් කරලා වෙන ලයින් කරගන්න පුළුවන්ද පුළුවන් සාමාන්‍යයෙන් අපි ඔකට ස්මච් ටූල් එක පාවිච්චි කරනවා නැත්නම් බ්ලර් ටූල් එක පාවිච්චි කරනවා නැත්නම් හීලින් බ්‍රෂ් එක පාවිච්චි කරනවා දැන් පිනාට හීලින් බ්‍රෂ් එක කරනවා ඒක පොඩ්ඩක් ආයි කියලා දෙන්නකෝ ආ ලොකු දෙයක් නෙවෙයි ඔතනට කරන්න තියෙන්නේ මුලින්ම ඔයා කොපි කරගන්න ප්ලේස් එක ගාවට ගිහිල්ලා කන්ට්‍රෝල් කී එක ක්ලික් කරගෙන මවුස් එක එක සැරයක් ක්ලික් කරන්න ඕනේ එතකොට කොපි වෙන ඒරියා එක සිලෙක්ට් වෙනවා දැන් මම කරේ හරියටම මේ සිලෙක්ෂන් ඒරියා එක කෙලින්ම මගේ ඊළඟට පාට කරන්න තියෙන ඒරියා එක ගාවට මවුස් එක ගෙනාවු එක. ඒතර මට හරියටම අර එයාට ගැළපෙන විදිහට මෙයාගේ උස මට්ටමටම අලියව කොපි කරගන්න පුළුවන්. දැන් මම කරන්නේ ක්ලික් කරගෙන මේ ෆොටෝ එකේ දිගට පළලට අදාළව නිකන් ක්ලික් කරගෙන ඇදගෙන යන එක විතරයි. හරි. එක සැරේ මගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊළඟට මේ ක්ලෝන් ටූල් එකේ මේ කෙනෙක් ඉන්නවා පර්ස්පෙක්ටිව් ක්ලෝන් එකට එන්නම්. ක්ලෝන් ටූල් එකේම ඉන්නවා තව කෙනෙක් හීලින් කියලා. හීලින් බ්‍රෂ් එක. දැන් මේ හීලින් බ්‍රෂ් එක කරන්නේ අපි හීලින් බ්‍රෂ් එක පාවිච්චි කරනකොට හීලින් බ්‍රෂ් එක අවට තියෙන කලර්ස් වලට අදාළව එයා බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න බලනවා. දැන් ඇත්තටම මේකේ ක්ලෝන් වෙච්ච එක ටිකක් හොඳට වුණා. මේක දැන් බැලූ බැල්මට කෙනෙකුට මෙන්න මේ මැද්දේ ක්ලෝන් වෙලා කියන එක එක සැරේ අඳුනගන්න බැරි වෙනවා. හැබැයි මම මැග්නිෆයර් එක දාලා ඔයගලන්ට පෙන්නුවා. right පේනව නේද? මේ විදිහට මේ අපිට ලං කරලා බැලුවොත් පොඩක් ක්ලෝන් වෙච්ච එක පේනවා මෙතන මේ මෙන්න මෙතනින් වෙනසක් වෙලා තියෙනවා ඊට පස්සේ ආයේ මේ හරියට යනකොට නේද මෙතන පැහැදිලිව කට් වෙලා තියෙනවා කියන එක පේනවා right ඔය වගේ දේවල් අපිට හීල් කරගන්න පුළුවන් හීලින් බ්‍රෂ් එක පාවිච්චි කරලා හීලින් බ්‍රෂ් එක පාවිච්චි කරාම සිද්ධ වෙන දේ මම ඔයාලට මෙහෙම පෙන්නන්නම් මුලින්ම මම හීලින් බ්‍රෂ් එක මේ නිකන් තැනක පාවිච්චි කරලා පෙන්නන්නම්කෝ දැන් උදාහරණයක් විදිහට මෙතන තියෙනවා නේද පොඩි කොට කෑල්ලක් මේ ගහක ගහක් කපපු කොටසක් තියෙනවා මට අවශ්‍ය නම් ඔය කෑල්ල හිමීට අස් කරගන්න මේ 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 පඳුරු වල තියෙනවා වගේම ඉෆෙක්ට් එක මෙතනට දෙන්න ඕනේ
ඇත්තම මේ යාගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ හරිය තියෙන ඉෆෙක්ට් එක ඒ කොට කෑල්ලට වම් මත පැත්තෙන් තියෙන ඉෆෙක්ට් එක මට පාවිච්චි කරන්න ඕනේ කියන්නේ මේ මේ වගේ ගහේ මේ තියෙන කොටස අස් කරගන්න right මට පුළුවන් මෙන්න මේ හරිය මෙන්න මේ හරිය තියෙන කොටස මුලින්ම කොපි කරගන්න හරි අපි ක්ලෝන් ටූල් එකේ කොපි කරා වගේම කන්ට්‍රෝල් එක ඔබාගෙන ක්ලික් කරනවා ක්ලික් කරාම දැන් ඔයගලට පේනවා ඇති නේද මේ තියෙන මං සිලෙක්ෂන් එක කොපි කරගත්ත තැන දැන් මෙයා වෙහෙට මෙහෙට ගෙනියනකොට සිලෙක්ෂන් එක එතන සිලෙක්ට් වෙලා තියෙනවා අන් එතනින් තමයි කොපි කරගන්න කියන එක ඉන්ඩිකේට් කරනවා දැන් මම මෙයාව හිමින් සැරේ මේ කොටේ ගාව එක සැරයක් වගේ ක්ලික් කරොත් දැක්කද වෙච්ච දේ කලින් එතන කොටයක් තිබුණා දැන් මම මේක උඩ ක්ලික් කරනවා වෙනද කොච්චර ලස්සනට හීල් කරනවද කියලා දැන් ඔයගලන්ට එතන කොටයක් තිබ්බද කියලා හොයාගන්නවත් නැහැ right ඒ කියන්නේ මේ මෙතන තියෙන ටෙක්ස්චර් එකට ගැළපෙන විදිහට තමයි මෙයා මෙතන කැප්චර් කරගන්නේ එතකොට සේ ඒකොල්ලෝ ඒ කියන්නේ අතන තියෙන එක මෙතෙන්ද ගෙද්දී දැන් අපි රීප්ලේස් වෙන්න ඕන තැනත් එක කලර් මැනේජ්මන්ට් එක උත් කරගන්නවද අන්න right ඒ කියන්නේ ටෙක්ස්චර් එක ගලප ගන්නවා කියලා අපි ඒකට කියන්නේ ඒ කියන්නේ එතන තියෙනවනේ වර්ණ රටාවක් ඒ වර්ණ රටාවට ගැළපෙන විදිහට දැන් මේක බොහොම සියුම්ම කරන්න ඕන දෙයක් හැම තැනම කරන්න ගියොත් අපිට වෙනස්කමක් කරා කියන එක මම කියන්නේ අහුවෙනවා right නමුත් දැන් මෙතන අපිට එහෙම වෙනස්කමක් වුණා කියලා කිසිම දෙයක් සිද්ධු වෙන්නේ නැහැ ලේඩි බග් කන්ට්‍රෝල් එක ඉස්සෙල්ලා with the Airachi Airachi will give it to you අර කුඩේ ඉන්නවද දැන් Airachi right එතකොට දැන් මේ අපේ මේ ක්ලෝන් කරනකොට ආපු ගැටලුවත් මේකෙන් බොහෝ දුරට අපිට විසඳ ගන්න පුළුවන් උදාහරණයක් ඉදිරියට දැන් මට මේ ක්ලෝන් කරනකොට මෙන්න මේ ඒරියා එකේ right මේ ඒරියා එකේ මේ අලි දෙන්න අතරමැද තියෙන තැන පොඩ්ඩක් ක්ලෝන් වෙච්ච ගතියක් පේන තියෙනවා ඒ නිසා මම මේ පැත්තෙන් කොපි එකක් අරගෙන මට මෙන්න මෙහෙම හීල් කරගන්න පුළුවන් අලියවට එතන ගැටරි පොඩ්ඩයි කියලා දෙන්නකො ආ පුතේ මං දැන් දෙසරයක් කිව්වනේ අලාගෙන නෙවෙයි හිටියේ right හරි ඉතින් මං කියලා දෙන්නම් ඉන්ද හරි ඔය විදිහට ක්ලෝනින් එක කරගන්න පුළුවන් right ඒක දැන් මේ මෙතන පොඩි ඒක සෙටල් වුණා කියලා පේන්න තියෙනවා මේ වගේ දැන් ක්ලික් කරනකොට ඔයගලන්ට පේනවා ඇති මේ පොඩ්ඩක් බොඳ වෙලා ක්ලික් වෙන්නේ පේනව නේද මේ පොඩි බ්ලර් ගතියක් තියෙනවා එතන ඒකට හේතුව අපි මේ ක්ලෝන් එක අරගත්තේ මේ බ්ලර් වෙච්ච තැනකින් ඒතර අපි දැන් මේ අර ෂාප් තැනක් ඔප්ස් පින්තූරේ ෂාප් තැනක් අපි මැනේජ් කරනකොට අපිට ඒ හරියෙන් ක්ලෝන් කරගත්තා නම් හරි දැන් මට මේ අලියාගේ මේ පොළව හරිය ක්ලෝන් කරගන්න ඕනේ මේ මේ තියෙන ටෙක්ස්චර් එකට ගැලපෙන්න සමම් මේ හරියෙන් කොපි කරලා ක්ලෝන් කරගෙන මට පුළුවන් ඔන්න ඔය විදිහට මැනේජ් කරගන්න. ඒතර දැන් එඩිටින් කියලා කියන්නේ ඔන්න ඕක. ඒ කියන්නේ ඔගොල්ලෝ බොහොම සියුම්ව බොහොම පරිස්සමෙන් නේද පින්තූරයට හානියක් නොවෙන්න වැඩේ කරගන්න ඕනේ. right හරි ඒක ක්ලෝන් කරපු විදිය ආයෙහුව මම ටග් ගාලා කියන්නම් බලා ගන්න ක්ලෝන් ටූල් එක අරගන්නවා දැන් මම මේ අලියව මේ පැත්තෙන් අඳින්නම් මේ වෙලාවේ right මම අලියාගේ මේ කෙළවරෙන් වගේ මෙයාව කොපි කරගන්නවා කන්ට්‍රෝල් එක ඔබාගෙන ක්ලික් කරා ක්ලික් කරාම මාක් වෙනවා දැන් ඊට පස්සේ මම එයාව ඒ තියෙන පිළිවෙලට ඇඳලා ඉවර කරා ආත එහෙම ක්ලික් කරනකොට සම මුළු අලියම අඳින්න ඕනේ නැද්ද නෑ නෑ එහෙම අඳින්න ඕනේ නෑ ඒ අපි ඌමනාවනේ අපි මේ ඕකේ කරගන්නේ right يعني එයාගේ එක තැනක් සෙට් කරගත්තම ක්ලික් කරගෙන ඇදගෙන යනකොට ඒකට සමාන්තරව එයා කොපි කිරීම කරනවා හරි පැහැදිලිද චින්තනා එයා එයා පැත්තේ අර පැත්තේ පේස්ට් කරනකොටස කන්ට්‍රෝල් එක අතරිනවනේද
කන්ට්‍රෝල් එක අතහැරලා මවුස් එක නිකන් ක්ලික් කරගෙන, ඒ කියන්නේ කොපි කරගෙන ඉවරුනායින් පස්සේ මවුස් එක නිකන් ක්ලික් කරගෙන ඇදගෙන යන්න තියෙනවා. එතකොට එයා පේන්ට් කරගන්න. හරි. අපිට අලියව විතරක් තනි කරගන්න නම්, ඒ කියන්නේ අලියව විතරක් අරගන්න ඕකේ බෑ. මොකද මෙයා ක්ලෝන් කරන්නේ එයා සිලෙක්ට් කරලා තියෙන තැනට අදාළව තමයි චේන්ජ් කරගන්නේ. එතකොට මම මෙහෙම හරහට ඉරක් ඇන්දෝ ඔයලා පේනවද මගේ සිලෙක්ෂන් එක යන විදිහ? මේ මෙතන මැද ඉන්න අලියාගේ එහෙට මෙහෙට සිලෙක්ෂන් එක යන විදිහ ඔයගලන්ට පේනවා. එතන මට අලියව විතරක් සෙටල් කරගන්න නම් මම හරියටම අලියාගේ මාජින් එකේම ක්ලෝන් කොපි එක ගෙනිය ගන්න වෙනවා. රයිට්. ඒක පරිස්සමට කරන්න ඕන දෙයක්. රයිට්. ඒකත් අලියා විතරක් ගත්තනම් මේ ඔහොම ක්ලෝන් කරනවට වඩා සිලෙක්ෂන් එකක් දාගෙන මේකන්නේ ලේසි නේද? කරන එක ලේසි. ඔව්. නමුත් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කම කොපි කරන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ කියන ඔප්ෂන් එක පාවිච්චි කරගන්න. හරි. රයිට්. ඊළඟට පර්ස්පෙක්ටිව් ක්ලෝන් එක. පර්ස්පෙක්ටිව් ක්ලෝන් එක කියලා දෙන්න ඔයගලන්ට පර්ස්පෙක්ෂන් කියන එක ගැන පොඩ්ඩක් කතා බහ කරන්න වෙනවා. මේ පර්ස්පෙක්ෂන් එක කියලා කියන්නේ අපිට යම් කිසි දෙයක් පේන ආකාරය. රයිට්. මම ඒකට මේ පර්ස්පෙක්ෂන් පර්ස්පෙක්ටිව් ටූල් එක කියලා වෙනම එකක් තියෙනවා ක්ලෝන් එකට එන්න කලින්. මම ඒක ගැන චුට්ටක් කියලා ඉන්නම්. මම සුහරා වෙන පින්තූරයක් මම ඕපන් කරගන්නවා. Right. Then perspective tool එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. මේ තියෙන්නේ perspective කියලා tool එකක්. Right. ඒ කියන්නේ අපේ ඊළඟට අපි කතා කරන මේ scale tools ටික ගැන. Scale tool ඇතුලේ තමයි perspective tool එක තියෙන්නේ. Perspective tool එක අරගත්තම අරගෙන මම මේ පින්තූරේ click කරාම මෙයාගේ මේ කොන් හතරේ selection පොයින්ට්ස් හතරක් පෙන්වනවා මේ විදිහට. පින්තූරේ කොන් හතර. අපිට අවශ්‍ය නම් මේ පර්ස්පෙක්ෂන් එක චේන්ජ් කරගන්න පුළුවන්. කියන්නේ වපසරිය අඩු වැඩි කරගන්න පුළුවන්. රයිට්. දැන් මම මේ මෙයාගේ මේ මැද සෙන්ටර් පොයින්ට් එකකුත් පෙන්වනවා. කොටු හතරක් තියෙන. මම දැන් මේ පින්තූරේ මෙහෙම සිලෙක්ට් වෙලා තියෙන වෙලාවක මම මොකද කරේ? පර්ස්පෙක්ටිව් ටූල් එක ගත්තා, පින්තූරුවට ක්ලික් කරා. එච්චරයි. ක්ලික් කරාම මෙහෙම පොයින්ට්ස් හතරක් එක මේ මැද පොයින්ට් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මම නිකම් මෙයාව ක්ලික් කරගෙන එහෙට මෙහෙට කරොත් මට පුළුවන් මේ පින්තූරේ හරවන්න. රයිට්. ඒ කියන්නේ අපිට පේන ඇන්ගල් එක චේන්ජ් කරනවා. පර්ස්පෙක්ෂන් එක කියලා කිව්වේ ඒකයි. මම කිව්වේ පේනන ආකාරය චේන්ජ් කරනවා කියලා. ඔක ෆොටෝෂොප් වල කරන්න විදියට ගොඩක් අමාරුයි. ඔව්. ෆොටෝෂොප් වල අපිට තාම මතක විදියට කීස් දෙක තුනක් ඔබාගෙන මේ වැඩේ කරන්න ඕන. රයිට්. එතකොට ඕකට තමයි පර්ස්පෙක්ටිව් ටූල් එක කියලා කියන්නේ. රයිට්. ඒ කියන්නේ ඇන්ගල් එක චේන්ජ් කරලා අපිට පින්තූරයක්, ඒ කියන්නේ දැන් කෙලින් බලාගෙන ඉන්න මනුස්සු මුහුණ අපිට ඕන නම් පැත්ත බලන් ඉන්නවා වගේ හරවන්න පුළුවන්. හැබැයි ඒක 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. නමුත් අපිට යම් ඇන්ගල් එකකට ගන්න පුළුවන්. රයිට්. එතකොට පර්ස්පෙක්ටිව් ක්ලෝන් එකේ සිද්ධ වෙන්නේ ඔය වගේ දෙයක්. ඒ කියන්නේ අපිට කෙලින් ඉන්න දැන් අර අලියා කෙලින් ඉහිටියේ. අපිට ඕන නම් පර්ස්පෙක්ටිව් ටූල් පර්ස්පෙක්ටිව් ක්ලෝන් එක පාවිච්චි කරලා අලියා පැත්තට හැරිලා ඉන්නවා කියන එක අරගන්න පුළුවන්. හැබැයි එතනදී අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද පර්ස්පෙක්ටිව් ක්ලෝන් එක කරපු ගමන් අපේ පින්තූරේ ලොකු වෙන්න ගන්නවා. රයිට්. මොකද මේ මෙයාව මෙහෙම හරවනවා කියලා කියන්නේ ජර්ස් හැරවෙනවා කියලා කියන්නේ මෙයාගේ තියෙන ඩයිමෙන්ෂන්ස් ඔක්කොම වෙනස් වෙනවා. රයිට්. එතකොට අපිට හම්බෙන පින්තූර ටිකක් ලොකුයි. ඒක ඒ නිසා ගැළපෙන විදිහට සහ ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඒක මැනේජ් කරගන්න ඕනේ. රයිට්. මම දැන් මේ අලිය මේ මේ පින්තූරෙම මේ ක්ලෝන් ටූල් එක අතර තියෙන පර්ස්පෙක්ටිව් ක්ලෝන් ටූල් එක අරගෙන මම ක්ලික් කරාම මේක උඩ රයිට් මට පර්ස්පෙක්ෂන් එක
පුස්තකරකින්දමයි right මෙන්න මේකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මම perspective clone tool එක ගත්තම මේ මෙතන තියෙනවා properties දෙකක් perspective clone modify perspective කියන එක ඕගොල්ලෝ මේ modify perspective කියන එකෙන් මුලින්ම ඕගලන්ගේ perspective එක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ පේන විදිය හදා ගන්න ඕනේ. right පේනවද මම ආව click කරාම මේ කොන් හතරේ perspective එක ඕගලන්ට පේනවා. දැන් මට අවශ්‍ය නම් මෙයාව manage කරගන්න පුළුවන් මොන විදිහටද මෙයාව මම වෙනස් කරන්නේ කියන එක. right මම එතකොට දැන් මෙන්න මේ ආකාරයට ලියව මැනේජ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ right මේක හිතන තරම් ලස්සනට එන එකක් නෑ ළමයි බලමු එහෙනම් ඕක තමයි දැන් මගේ perspective එක දැන් මේ වගේ 3PCMක් ආකාරයට තමයි perspective එක මගේ ගිහිල්ලා තියෙන්නේ right නෑ channel අහලා තියෙන channel නේද මේ චනිතු චනිතු අහලා තියෙන perspective ටිව් කරාම quality එක නැති වෙනවද කියලා quality එක නැති වෙන්නේ නැහැ resolution same resolution තියෙනවා right හරි දැන් ඒතර මගේ perspective එක මම මේ විදිහට හදාගෙන තියෙනවා දැන් මම යනවා perspective clone එකට ගිහිල්ලා එන්න මෙතන මම පාට කරනවා ඔයගලන්ට පේනවා ඇති දැන් මේ අලියව තමයි ඇඳෙන්නේ दल हेम सहन लोकोट विसीबल right visible වෙන විදිහට ඒක manage කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන අලියව සෑහෙන ලොකුවට සහ එයා හැරිලා ඉන්නේ නේද පේනවද? එයාගෙන dimensions ප්‍රමාණය වෙනස්. right සහ perspective එක බොහොම පරිස්සමට කරගන්න ඕනේ. දැන් මේ මම එකක් උඩින් එකක් දැන් මේ සිද්ධ වෙන්නේ. එතකොට මගේ අලියව දැන් ආයි දාලා ටික මේ කෙළවරට ඇවිල්ලා එන්නේ. right ඒක නිසා මේක මම කියුවේ මේක අර experience එකයි ඔයාලට මේක පාවිච්චි කරලා තියෙන හුරුවයි එක තමයි ඔයාලට මේ වැඩේ උඩට දා ගන්න පුළුවන් මේ ඒක අර අපේ කෝන් ඔව් ඔව් කියන්නේ ඒක සෝ අපි අර ක්ලෝන් කරන එක නැතුව ක්ලෝන් කරන්න ඒ කියන්නේ මුලින් රීප්ලේස් වෙන එක නැතුව මුලින් තියෙන එක දිහා බලාගෙන ක්ලෝන් කරා නම් හරියට ප්‍රොග්‍රෙස් එක වෙනවා නේද उदाहरण सूर्यकांत मल एक हरवला सूर्यकांत मल वे පාවිච්චි කරන්න පුළුවන්. right පොඩි පොඩි details වලට අපිට ওই tools උවමනා වෙනවා. හරි. එතකොට ඔය තමයි clone tool එකයි perspective clone එකයි healing brush එකනුයි අපි කරන දේ. එයාටම දකුණු අත පැත්තේ තියෙනවා smudge tool එකයි blur tool එකයි dodge tool. right ඒක ගැන කතා කරන්න මම මෙයාව close කරලා අයිසරයක් මේ image එක මම open කරගන්නම්. right මම දැන් අර ගන්නවා මෙතනින් smudge tool එක. දැන් මේ smudge tool එකේ icon එක තියෙන්නේ මේ අර දබර ඇඟිල්ල දික් කරගෙන තියෙනවා වගේ. දැන් අපි අර තීන්ත බිඳුවක් නේද water colors බිඳුවක් වගේ සුදු පාට පොලයකට දාලා මෙහෙම ඇඟිල්ලෙන් දබර ඇඟිල්ලෙන් එහෙම මෙහෙ කරාම ඒ පාට විසිරෙනවනේ. right විසිරෙන්නේ නිකන් අර නේද අපි පටන් ගන්න තැන පාට වර්ණේ ගොඩක් වැඩි ඊට පස්සේ යන්න යන්න පාට වර්ණේ ගොඩක් අඩු වෙන වර්ණ ගොඩක් අඩු වෙන විදිහට right එතකොට ඒ වගේ දෙයක් තමයි මේ ස්මජ් එකෙන් කරන්නේ ස්මජ් කරනවා කියලා කියන්නේ නේද අපි දැන් මොකක් හරි අපේ ෂර්ට් එකේ මොනා හරි නේද තීන්ත ගැලවක් වැටුනොත් අපි ඇඟිල්ලෙන් එහෙම මෙහෙ කරොත් අන්න එතකොට ඒක ස්මජ් වෙනවා කියලා අපි කියන්නේ
කියන්නේ පැතිරලා යන right අන්න ඒ ඉෆෙක්ට් එකම තමයි මේකෙන් දෙන්නේ. දැන් මේ ස්මච් ටූල් එක පාවිච්චි කරලා මන්ද මේ අලියාගේ මේ කන තියෙන හරිය ස්මච් කරොත් පේනවද? අරේ එයාගේ කනේ තියෙන පාට උඩ මං ඇඟිල්ල තියලා එහෙට මෙහෙට ඇදගෙන ගියා හා සමානයි. ටයිම් මට ওই විදිහට ස්මච් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. right එතකොට මේවා නේද අපි දැන් මේ මම මේ කරලා පෙන්නුවාට මේ මේක මෙහෙම ස්මජ් මේ විදිහට කරන්න පුළුවන් කියලා ස්මජින් ඕන වෙන තැන් තියෙනවා right සමහර ඉෆෙක්ට්ස් දෙන්න right එතකොට ඒ අදාළ වෙන තැනට يعني ඒකයි මම කිය ඔයගොල්ලන්ගේ වැඩේට අදාළව තමයි අපිට ස්මජින් වැදගත් වෙන්නේ මඩ වගේ දෙයක් හදන්න ඔයගොල්ලෝ ගන්න පුළුවන් නේද සර් ඔව් එහෙම කියන්නේ ඒක මගේ රික්වයර්මන්ට් එක තමයි ඔයගොල්ලන්ගේ right විවිධ ඉෆෙක්ට්ස් දෙන්න පුළුවන් अवश्यम मुखरी पिंतूर बैकग्राउंड ब्लर स्मजन කැමැති අහකට අදගෙන යන්න පුළුවන්. ඒතර ස්මජ් කරන පැටර්න් එකට අනුව පින්තූරේ හැඩ ගැහෙනවා. right? ඊළඟට ඩොච් කරනවා කියලා කියන්නේ අපි කියනවා ඒකට තව පැත්තකින් මේ කලර් බර්න් එකක් දෙනවා කියලා. ඒ කියන්නේ පාට පුච්චනවා කියලා. right? මේ ඩොච් මම් බ්ලර් කියන එකට එන්නම්. ඩච් කියන එක අරගත්තම දැන් මේ අලියව අපිට අලියාගේ වර්ණ අඩු වැඩි කිරීමක් කරන්න පුළුවන් අඩු වැඩි කිරීමක් කියලා කියන්නේ මේ කියන්නේ අපිට උවමනාම විදිහට නෙවෙයි right මේ ඩච් එකෙන් දැන් මේ අලියාගේ මම මේ හරිය විදිහට සිලෙක්ට් කරොත් මෙයාගේ වර්ණ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන් පේනවද right ඔය විදිහට නේද අපිට අලිය වෝන්න සුදු කරන්න පුළුවන් ගොඩාක් පාවිච්චි කරනවා. ඒත් මේ වගේ දේවල් අපිට උමනා වෙනවා ගොඩාක් වෙලාවට ෆොටෝග්‍රැෆි පැත්ත ගැන යනකොට ස්කින් ස්කින් ටෝන්ස් හදන්න ගියාම අපිට උමනා වෙනවා. රයිට් සමහර ලාට මූණේ තියෙන ඒක ගොඩක් වෙඩින් ෆොටෝග්‍රැෆි වල ඕක පාවිච්චි කරනවා ඒගොල්ලෝ. මනමාලයාගේ මනමාලිකේ මූණේ තියෙන ඩාර්ක් ස්පොට්ස් ඒ දේවල් නැති කරගන්න right ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. එතකොට ඩොච් එකෙන් කරන්නේ කලර් එක බර්න් වෙන එක right මේ sorry ඩොච් වලින් කරන්නේ කලර් එක ඩොච් කරන එක. ඩොච් කරනවා කියලා කියන්නේ මේ ඩාර්ක් කලර් එකක් නිකන් ලයිට් වගේ කරන්නේ. ඔව් ඩාර්ක් එකක් ලයිට් කරන්න. ඔයාට ඕන නම් මෙන්න මෙතන තියෙන මේ ටයිප් එක මාරු කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන ඩොච් කියලා සිලෙක්ට් කරන්න डॉच ने तो बर्न पाविची कराना पड़ेगा। बर्न किए ने का पाविची कराम तो वांडे में गहे खांदे टे बर्न अप्लाई करो। या इन्हें ना डार्क करो फिर तो आगे डार्क कलर का लाइट करागाना पड़ेगा। लाइट कलर का डार्क करागाना पड़ेगा। ऐसे वाले सर डॉच चेकिंग गोड़ा मैं आप ही तो पुलवान ने तो मोगा खरी का क्वार्टर ग्लो ඒක හැබැයි පරිස්සමට දෙන්න ඕනේ. right මොකද දැන් glow එක කියන එක සමහර ලාට අපිට සමමිතිකවම වුමනා වෙනවනේ. සර් dodge කරපු දැන් සර් සාමාන්‍යයෙන් burn එකෙන් හරියන්නේ නැහැ නේ සර්. ඔව් totally හරියන්නේ නැහැ. අපිට යම් 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 ප්‍රමාණයකට ඒක අස් කරගන්න පුළුවන්. නමුත් totally ම අපිට වැඩේ ගොඩ දාගන්නවා. හරි. ඒක තමයි dodge and burn කියන එකෙන් අපි පාවිච්චි කරන්නේ. බ්ලර් කියන එක බ්ලර් කියන කෙනා අපි සාමාන්‍ය නේද තියෙන සාමාන්‍ය වචනේ ඇවිල්ලා බොඳ කරනවා කියන එක right බොඳ කිරීම කියන එක චුට්ටක් බ්‍රෂ් එක ලොකු කරගන්න මට අවශ්‍ය නම් මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක බොඳ කරන්න අලියා ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එක බොඳ කරන්න දැන් මෙයාගේ පිටිපස්ස නම් කොහොමත් ටිකක් බොඳ වෙලා නැති තියෙන
මටම ඉස්සරහත් බොඳ කරගන්න. එහෙම වුණොත් මට මේ blur tool එක පාවිච්චි කරලා මට මේ ඉස්සරහ ටිකක් වැඩිපුර මවුස් එක ක්ලික් කරගෙන ඇදගෙන යන්න තියෙන. දැන් එන්න එන්න ටික ටික යා බොඳ වෙනවා. එද මේ sharp මතනක් මම යන්දම ඔයගලට තේරෙයි. වෙනවද? එන්න 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 බොඳ වෙනවා. මේක නම් සෑහෙන භාවිතා වෙනවා. අපිට අවශ්‍ය කැරක්ටර් එක මතු කරලා අරගන්න. බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා අපිට ඕන කැරක්ටර් එක මතු කරලා අරගන්න පුළුවන්. සර් ඔය බොඳ වෙන එකේ ඔපැසිටි එක වෙනස් කරගන්න බැයිද අපිට? මෙතනින් තියෙනවා සයිස් එක, ඇස්පෙක්ට් රේෂියෝ, ඇන්ගල්, ස්පේසින්, හාඩ්නස් ඔන්න ඔය දේවල් ටිකෙන් අපිට පුළුවන් වෙනස් කරගන්න. සයිස් එකෙන් වෙන්නේ මෙයාගේ ප්‍රමාණය ලොකු පොඩි වෙන එක. රයිට්? ඔය ස්පේසින්, හාඩ්නස් වගේ දේවල් වෙනස් කරාම ෆෝස් එක වැඩි කරොත් බොඳ වෙන ප්‍රමාණය වැඩි වෙනවා. රයිට්? ඒ විදිහට මැනේජ් කරගන්න පුළුවන්. ඊළඟට මේකෙන්ම පුළුවන් ෂාප් කරන වැඩේ කරන්න. ඒ කියන්නේ බොඳ කරන එක කරන්නත් පුළුවන්. බොඳ කරන්න නැතුව ඉමේජ් එකක් ෂාප් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ෂාප් එජස් දෙන්න ගන්න. මෙතන තියෙන මේ කොන්වෝල් ටයිප් කියන එක අපි මාරු කරගන්න ඕනේ ෂාප් ෂාපන් කියන එකට. රයිට්? එතකොට මට පුළුවන් මෙයාව එන්න එන්න මේ ෂාප් ඉමේජ් එකක්. ඒ කියන්නේ දැන් අපි බ්ලර් වෙලා තියෙන කෙනෙක්ව අපිට හොඳටම මේ ෂාප් කරගන්න අමාරුයි. නමුත් යම් ප්‍රමාණයකට අපිට ඒක ෂාප් කරගන්න පුළුවන්. රයිට්? ඒක අර දැන් ඕගලන්ට මේ වෙලාවේ ඇහැට පේන තරම් ෂාප්නස් එනවද කියලා මට ෂුවර් නැහැ. රයිට්? ඔසෝ පැහැදිලිව පේන්නේ නැහැ. ඔව් ලොකු ගොඩු ලොකු ෂාප් වෙන එකක් පෙන්වන්නේ නැහැ. බ්ලර් වෙන එකක් ලොකුට පෙන්වන්නේ නැහැ මේ. මේක අපිට මේ අලියාගේ මූණම අරගෙන අපි බ්ලර් කරොත් අපිට බ්ලර් වෙන එක දකින්න පුළුවන් හොදට. අන්න මෙයා බ්ලර් වෙනවා. රයිට්? ඊට පස්සේ අපිට යාම අවශ්‍ය නම් ෂාප් කරගන්න එක කරගන්න පුළුවන්. රයිට්? ඒ කියන්නේ මූණ හරිය මේ අපි බර්න් කරපු හරිය නම් ටිකක් බ්ලර් වුණාම පේනව නේද? ඔව් ඔව්. ඒ කියන්නේ මෙහෙමනේ. පාට බ්ලර් කරනවා කියන එක පැහැදිලිව පේන්නේ ෂාප් ඉමේජ් එකක් බ්ලර් වෙනකොට තමයි. ෂාප් ඉමේජ් කියලා කියන්නේ පැහැදිලිව පේන පින්තූරයක්. දැන් මේ අපි මේ උඩ හරිය කොහොමද බ්ලර් වෙන්නේ? එයාව තව බ්ලර් කරා කියලා අපිට ලොකු බ්ලර්නස් එකක් කරගන්න අමාරුයි. රයිට්? ඔකේ තව ඔප්ෂන්ස් තියෙනවා. බලන්න ට්‍රයි කරලා බලන්න පුළුවන්. රයිට්? ඒක ලෝක තමයි ෂාප් ස්මච් කරන එක, බ්ලර් ඇන්ඩ් ෂාපන් ඇන්ඩ් ඩොජ් ඇන්ඩ් බර්න්. ඔය කියන ටූල්ස් ටික පාවිච්චි කරන්න. රයිට්? හරි. එතකොට ඔයගලන්ගේ පොතේ පෙන්නලා තියෙන ටූල් බොක්සස් ටිකට අදාළව අපි ඔන්න මේ ක්ලෝන් ටූල්, හීල් ටූල් එක, පර්ස්පෙක්ටිව් ක්ලෝන්, බ්ලර් ඇන්ඩ් ෂාපන්, ස්මච් සහ ඩොජ් ඇන්ඩ් බර්න් කියන ටික පාවිච්චි කරන්න. මේ ඊළඟට තියෙන්නේ ට්‍රාන්ස්ෆෝම් ටූල්ස්, ප්‍රමාණය වෙනස් කර ගැනීමේ දේවල් ටික. ඒතර මූව් කරන එක, අලයින් කරන එක, ක්‍රොප් කරන දේවල්, රොටේට් කරන එක, ස්කේල් කරන එක, ෂියර් කරනවා කියලා කියන්නේ පින්තූරයක් අර ඇල කරනවා කියලා අපි කියන්නේ. පර්ස්පෙක්ටිව් වලම එක්තරා ආකාරය. රයිට්? බලමු මේ ටික මොන විදිහටද වෙන්නේ කියලා. හරි, මම ඒකට බලමු වෙන පින්තූරයක් තියෙනවද කියලා. රයිට්? මේ ඉමේජ් එක
right there may image එක පාවිච්චි කරලා අපි ඔය transform tool ටික ගැන පොඩ්ඩක් කතා කරමු එතකොට move එක අපිට වමනා වෙනවා අපිට අවශ්‍ය විදිහට මේ layer එකක් එහෙට මෙහෙට move කරගන්න right යව click කරගෙන එහෙම යන්න පුළුවන් m අකුරෙන් පුළුවන් අපිට settle කරගා මේ tool එකට change වෙන්න ඒ වගේම තමයි අපි මේක උඩට තව layer එකක් open කරත් අපිට තව පින්තූරයක් open කරන්න පුළුවන් layer එකක් විදිහටම මේ open as layer කියන එකෙන් ගියොත් open as layer ගිහිල්ලා මම වෙන පින්තූරයක් open කරොත් එයා layer එකක් විදිහට මෙතනට open වෙනවා දැන් මෙතන layers දෙකක් තියෙනවා කලින් තිබුණේ එක layer එක මේ layer එක විතරයි right මම file ගිහිල්ලා open as layer දුන්නොත් කෙලින්ම අලුත් layer එකක් විදිහට මට අවශ්‍ය දේ ආ ඕපන් කරනවා. right මම මේ ෆෝන් එක අරගන්න ඕපන් කරලා. right එතකොට මෙයා මේකේ ඕපන් වෙනවා. දැන් මේ move tool එකේ options දෙකක් තියෙනවා pick a layer or guide නැත්නම් move the active layer. right දැන් මේ move the active layer කියලා දැම්මොත් මෙතන මම select කරලා තියෙන layer එක විතරයි එහෙට මෙහෙට කරන්න පුළුවන්. දැන් මගේ ෆෝන් එක උඩ තිබුණාට මම select කරලා තියෙන පහළ තියෙන layer එක නම් අන් එහෙට මෙහෙට කරනකොට මූව් වෙන්නේ නිතර මේ පහළ තියෙන ලේයර් එක. මම ෆෝන් එක උඩ ක්ලික් කරාට ෆෝන් එක සිලෙක්ට් වෙන්නේ නැහැ. right? හැබැයි මේ pick a layer or guide කියලා කිව්වම මම ක්ලික් කරන එක්කෙනා, ඒ කියන්නේ මම ඒ වෙලාවට මගේ මවුස් පොයින්ට් එක ක්ලික් වෙන්නේ කවුරු උඩද? අන්න එයාව තමයි pick කරන්නේ. ලේයර්ස් ගොඩක් එකේ වැඩ කරද්දී අර මේ ඔබ්ජෙක්ටිව් ලේයර් දාලා වැඩ කරන එක ලේසියි නේ සර්. මේ pick කරලා කරන එකට වඩා. ඔව්. ඒක ඌමනාව ඒ කියන්නේ වාට තියෙනවා නම් පින්තූරේ එහෙම එහෙ කරගෙන හදා හදා ගන්න එක ඇක්ටිව් ලේයර් දාන එක සමහර දාට කරදරකාරී වෙන්න පුළුවන් right වාගේ ඌමනාව අනුව මේ කියන එක සෙට් කරගන්න පුළුවන් එතකොට shift එක ක්ලික් කරගත්තම අපිට මේ මොඩ්ස් මාරු කරගන්න පුළුවන් shift එක ක්ලික් කරාම ඔයාගේ ඉන්නේ ඇක්ටිව් ලේයර් shift එක අතහැරියම වට අවශ්‍ය ලේයර් එක පික් වෙන්න right එතකොට ඔය එක්කම කතා කරන්න පුළුවන් alignment tool එක alignment tool එක කරන්න මම මෙයාගේ size එක පොඩ්ඩක් මේ දෙන්න පොඩි කරගන්නම් size එක පොඩි කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ scale tool එක අරගත්තම ඒ වෙලාවට active layer එක තමයි scale එක අරගන්නේ right මට මෙයාව ක්ලික් කරගෙන ওই විදිහට ස්කේල් කරගන්න පුළුවන්. right දැන් මේ ස්කේල් කරනකොට දැන් අපි නිකන් ක්ලික් කරගෙන එහෙම හැදන් ගියාම උස පළල වෙනස් වෙන්නේ අපි මවුස් එක මූව් කරන විදිහට. අපිට මේගොල්ලෝ අර ඩෙන්ටිකල් විදිහට නැත්තම් අර ඒ පරිමාණය හරියටම තියාගෙනම ස්කේල් වෙන්න අවශ්‍ය නම් මට පුළුවන් කන්ට්‍රෝල් එකයි shift එකයි ඔබාගෙන අඩු වැඩි කරන්න. දැන් මම මවුස් එක එහෙම හිගෙනිච්චා කියලා මෙයාගේ උසයි පල්ලයි එක එක විදිහට වෙනස් වෙන්නේ නැහැ. හරියට මේ පරිමාණයේ ඒ රේෂියෝ එක තියාගෙන ඒ අනුපාතය තියාගෙන තමයි එයා අඩු වැඩි වෙන්නේ. shift එක control එක අතහැරියම මම උඩට ගෙනිච්චොත් එයාගේ උස වැඩි වෙනවා. දකුණට වමට ගෙනිච්චොත් පල්ල වැඩි වෙනවා. right. shift එක විතරක් ඇල්ලුවොත් වෙන්නේ නැහැ නේද? shift එක විතරක් නැහැ shift එක විතරක් ඇල්ලුවම වෙනවා. control එක වොමනක් නැහැ. control එක මම shift එක control එකේ මට හුරුලා තියෙන්නේ Photoshop වල shift එකයි control එකයි දෙකම ගන්න ඕනේ. මේක shift එක විතරක් බාගෙන කරන්න පුළුවන්. right. ඊළඟට move tool එකෙන් මම මෙයාව මෙහෙම එක පැත්තකට move කරනවා. ඊට පස්සේ මට මෙයාව phone එකක් scale කරගන්න ඕනේ. phone එක මම select කරලා phone එකක් scale කරගන්නවා. right. යාම මේ පැත්තේ තියාගන්න. යා මම තව ටිකක් පොඩි කර ගන්නවා. right ඔය විදිහට මම මේ දෙන්නා මැනේජ් කරනවා. හරි දැන් alignment tool එක පාවිච්චි කරලා මට පුළුවන් align කරන එක මේ select කියන්නේ එක එක සාපේක්ෂව align වෙන්න. right නෑ 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 තිසංක කාටූන්ස් හදන්නේ අපිට කියන්නේ
අපේ සිලබස් එකේ අපිට 2D පොඩි animation එකක් කරන්න Jito කියලා software එකක් තියෙනවා. ඒක පොතේ තියෙනවා. Jito වලින් තමයි අපි පොඩි animation එකක් කරන්නේ. මේකෙන් කරන්නේ photo edit කරන එක විතරයි. Right? එතකොට මේ alignment relatively තමයි වෙනස් වෙන්නේ. Right? කියන්න පුළුවන් පළවෙනි item එකට relatively වෙනස් වෙන්නේ. ඒ කියන්නේ උඩින්ම තියෙන item එකට අදාළව. Right? නැත්නම් image එකට අදාළව change වෙන්න කියන්න පුළුවන්. නැත්නම් select කරලා තියෙන එකට අදාළව change කරන්න කියන්න පුළුවන්. Active layer එකට අදාළව positions change කරන්න කියන්න පුළුවන්. Right? ඔය වගේ දෙන්න පුළුවන්. Right? එතකොට මම මේ selection එකට අදාළව change කරොත් මගේ alignment. Right? දැන් මගේ selection එක තියෙන්නේ මෙයා. Right? මම එතකොට වමට align කරාම වම් පැත්තට එනවා. දකුණට align කරාම දකුණු පැත්තට එනවා. මැදට align කරන්න පුළුවන්. උඩට align කරන්න පුළුවන්. යටට align කරන්න පුළුවන්. ආයි selection එක මැදට align කරන්න පුළුවන්. Right? මට ওই විදිහට alignment හදා ගන්න පුළුවන්. එතකොට ඒ align වෙන්නේ selection එකට අදාළව. Right? අපි තව එකක් දීලා බලමු මේ first item කියන එකට අදාළව දුන්නොත් මගේ layer එකේ තියෙන first item එක phone කියන first item එකම තමයි තියෙන්නේ. And then health කියන කෙනාව එහෙට මෙහෙට කරන්න හිතුවොත් right යාව උඩට පහළට manage කරන්න පුළුවන්. Right, ඔය විදිහට මේකේ selections එක එක selections තියෙනවා. Right, එක බලලා ඔයගොල්ලෝ කරගන්න. ඒකට alignment වැඩේ කරන්න තියෙන්නේ ඔය උතනින්. ඒතර alignment එක අපිට වැදගත් වෙන්නේ ඇත්තටම alignment වුවමනා වෙන editing වල. ඒ කියන්නේ අපිට සමහර වෙලාවට නේද wallpaper එකක් හදාගන්න වෙන්න පුළුවන්. Images පහ හයක් දාලා එකම size එකේ හරියටම align වෙලා තියෙන විදිහට. يعني මේ වෙලාවට අපිට alignment පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඔයගලන්ගේ ටූල්ස් ටික ඔකේ තියෙන අනිත් ටූල්ස් ටික බැලුවොත් මේ crop ඊළඟට rotate scale ටූල් එක අපි මේකටම වෙනකොටම කතා කරා shear and perspective ඔය ටික තියෙනවා මෙන්න මෙතන. Right? එතකොට මම එතනදී මේක layer එකක් off කරන්නම්. මේ phone එක කියන layer එක තියන්නම් එයාව පොඩ්ඩක් මම නැවත resize කරගන්නවා. හැබැයි ෆෝන් වලට වඩා oops ෆෝන් එක ඕෆ් කරලා අනිත් කෙනාව ගත්තා නම් හරි මම මෙයාව කියලා ගන්නම් ඔය විදිහට. Right, එතකොට අපි මේ පාවිච්චි කරේ scale tool එක. මම ඒක ගැන නැවත කියන්න යන්නේ. Rotate tool එක පාවිච්චි කරලා මට පුළුවන් මෙයාව rotations හදාගන්න. Right. දැන් Photoshop වල නම් අපිට rotation අර මේකක් select කරපු ගමන් rotate කරන්න ඉඩ දෙනවා. දැන් මෙතනදී එහෙම අපිට කරන්න දෙන්නේ නැහැ. අපිට rotate කරන්න rotate tool එක පාවිච්චි කරන්න වෙනවා. Right. Scale tool එකේ තියෙන ගොඩක් ඒවා Photoshop එකේ එකටම දෙනවා නේද? එතකොට Photoshop වල සාමාන්‍යයෙන් ඒ ටික bundle එකක් විදිහට එන්නේ. Scale කියන්නේ යව select කරාම scale කරන්න පුළුවන්, rotate කරන්න පුළුවන්, transform කරන්න පුළුවන්, ඔය ඔක්කොම ටික කරන්න පුළුවන්. Right? නමුත් මෙතනදී අපිට ඒක ඒ විදිහට දීලා නැහැ ඒගොල්ලෝ. වෙන වෙනම තමයි ඒ option එක දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ rotate එක කරලා නිකන් තියන්න බෑ. අපි enter key එක press කරන්න ඕනේ rotation එක apply වෙන්න. Right? හැම එකම එහෙමයි. Scale කරලා scale එක නිකන්ම apply වෙන්නේ නැහැ. ස්කේල් එක කරලා එන්ටර් කී එක ඔබන්න ඕනේ ස්කේල් එක ඇප්ලයි වෙන්න. රයිට් ඊළඟට යුනිෆයිඩ් ට්‍රාන්ස්ෆෝමේෂන් එකෙන් මම දැන් මොකද්ද මේ කියලා.
හරියටම මෙයාව එහා පැත්තට ට්‍රාන්ස්ෆෝම් කරගන්න ඉඩ දුන්නා. ඔව්. වර පර්ස්පෙක්ෂන් වගේම තමයි අපිට මෙයාගේ ප්‍රමාණ මේ විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. රයිට් අර පර්ස්පෙක්ටිව් ටූල් එකේම තිබ්බ ඉෆෙක්ට් එකම තමයි ඒකට දෙන්නේ. රයිට්. නමුත් එතනදී අර අපිට මෙයාගේ ස්කේල් එකක් චේන්ජ් කර කර මූව් කරගන්න පුළුවන්. Right. Ilagata shear tool එකෙන් මට මෙයාව shear කිරීම විතරයි කරන්න පුළුවන්. shear කරනවා කියලා කියන්නේ මෙයාගේ අර අපි නේද දැන් උදාහරණයක් විදිහට අපි කොලයක් pins දෙකකින් rigid form board එකකට අල්ලලා අපිට පුළුවන් යටින් එයාව එහෙම එහෙ කරන්න shear කරන්නේ මේ තියෙන icon එකේ විදිහට फोन ඕන්න එක ෂෙයාර් කරන එක රයිට් වෙනවා ඔන්න ඔය විදිහට දෙපැත්තට හදා ගන්න පුළුවන් රයිට් ඔකට තමයි ෂෙයාර් කරනවා කියලා කියන්නේ රයිට් ෆ්ලිප් කරනවා කියලා කියන්නේ අපිට මෙයාව අර අපි අපි ෆොටෝෂොප් වල කියනවා ට්‍රාන්ස්ෆෝම් කරනවා කියලා ඉන්න පැත්ත වෙනස් කරන්න. දැන් ඊතර වම් පැත්ත බලාගෙන ඉන්න මිනිස්සේ දකුණු පැත්ත බලාගෙන ඉන්නවා කරන්න නම් මේ ෆ්ලිප් ටූල් එක අරගෙන ෆ්ලිප් කරන්න පුළුවන්. මේකේ වම් අත පැත්තට හැරිලා තියෙන එක දකුණු අත පැත්තට හැරෙනවා. රයිට්. ඒ තමයි ෆ්ලිප් ටූල් එක කියලා කියන්නේ. පර්ස්පෙක්ටිව් එක ගැන අපි කතා කරා මේ 3D ට්‍රාන්ස්ෆෝම් කියන එක ඔයගලගේ පොතේ නෑ. මේ 3D ට්‍රාන්ස්ෆෝම් වලදී මේ එක සෑහෙන වටින ටූල් එකක් මේකේ තියෙන ඔයාලට මේව 3D ඔබ්ජෙක්ට් එකක් විදිහට ටර්න් කරගන්න පුළුවන්. රයිට්. මෙහෙම ඔබ්ජෙක්ට් අර මේ Photoshop වල වගේම මේ 3D මේ විදිහට වැඩ කරද්දී අර Photoshop වල 3D වැඩ කරද්දී සාමාන්‍ය කෙනෙකුට ගොඩක් RAM එකක් ගන්න ඕනේ. ඕකෙත් එහෙමද? මේකේ ඒ තරම් නැහැ. මේක මේ බොහොම අඩු ප්‍රමාණයක් අරගන්නේ. රයිට්. එහෙම චේන්ජ් කරගෙන දැන් Photoshop වලට මේ 3D ට්‍රාන්ස්ෆෝමේෂන් එන්න සෑහෙන කල් ගියා. මේගොලු 3D ට්‍රාන්ස්ෆෝමේෂන් ඊට කලින් මේක ඉන්ට්‍රොඩියුස් කරලා තිබුණා. අපිට කැමති විදිහට මේ ඔබ්ජෙක්ට් එක හරව ගන්න පුළුවන් 3D පාවිච්චි කරලා. රයිට්. හරි. ඔය ටික තමයි ඕගොල්ලන්ට අදාළව කතා කරන්න තියෙන දේවල් ටික. ඊට අමතරව ඕගොල්ලන්ට තියෙනවා path එක, color picker එක, magnify, measure and text. ඒ path tool කියන්නේ Photoshop pen tool එකම නේද? ඔව් pen tool එකම. රයිට්. එතකොට මෙතන path tool එකෙන් කරන්නේ path tool එක අපිට එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. path tool එක අපිට shape එකක් ඇඳ ගන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් selection එකක් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. right ඔය වගේ වැඩ කීපයකට අපිට path tool එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන path tool එක තමයි මේ තියෙන්නේ. මම path tool එක අරගන්න මේ කලින් තිබ්බ පින්තූරේම අරගන්නම්. අපි මේක ගමු. රයිට්. ඉතින් path tool එක මට අරගෙන path tool එක තියෙන්නේ මෙන්න මෙතන මේ විදිහට. රයිට්. මට පුළුවන් මෙයාගේ මෙයාව ක්ලික් කරගෙන straight line වලින් path එක select කරගන්න. රයිට්. මේකේ තව ලස්සන වැඩක් තියෙනවා. ඒ තමයි මේ path tool එකෙන් මට පුළුවන් curve line හදන්න. right ek curve lines handina kota man me his area ekak obalanta ek karala pennanna right ek tanaka click karala tava tanaka click karagena mama drag karan giyo mata oy widiyata
curve එකක් maintain කරන්න පුළුවන්. Right, then ගොඩක් වෙලාවට පින්තූරයක් sharply select කරගන්න අර ඔය magic wand එක ඊළඟට lasso tool එක ඒවට වඩා මේ path tool එක පාවිච්චි කරනවා ගොඩක් අය. මොකද ඒකෙන් හරි ලස්සනට curves ටික ඇඳලා maintain කර දෙයි. මේ curve එකකට අදාළව curve point එකට අදාළව මේ arms දෙකක් තියෙනවා. මේ arm දෙකට අදාළව පුළුවන් ඔයගලන්ට angle එක maintain කරන්න. arm එකේ කෙළවරේ තියෙන කොටු උඩට ගිහිල්ලා click කරගෙන මෙයාව එහෙට මෙහෙට යවන්න පුළුවන්. ඒකෙන් ඕගලන්ට ෂේප් එක මැනේජ් කරන්න පුළුවන් ඕගලන්ට අවශ්‍ය වෙන විදිහට. right. දැන් මේ 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 ආම් එක තීරණය කරනවා ඊළඟ ලයින් එක ඇඳෙන ඇන්ගල් එක මොකක්ද කියලා. මෙයා මේ අතට ඇන්ගල් කරලා වෙන තැනක ක්ලික් කරාම එනවාද මේ මේ ආම් එකට සාපේක්ෂව ස්පර්ශක කියලා අපි ඉගෙන ගන්නවානේ ගණිතයේදී. අනේ ස්පර්ශකයක් විදිහට තමයි මෙයා ඇඳෙන්නේ. එතකොට මෙයාගෙන් පුළුවන් මේ මොකද්ද මේ ඇන්ගල් එක අපිට මැනේජ් කරන්න. right. එතකොට අපිට මේ මේ තියෙන පින්තූර මේ කම්පියුටර් එක හරියටම සිලෙක්ට් කරලා අරගන්න අවශ්‍ය නම් අපිට පාත් ටූල් එකෙන් ඒ වැඩේ ඊසිලි කරන්න පුළුවන්. right. ද පාත් එකක් අපිට එන් කරගන්න පුළුවන්. control key එක ඔබාගෙන path එක end කරන්න ඕන. control එක ඔබාගෙන දෙකේ මතක මෙන්න control the alt. තපරකින් ළමයි. सिंगल टाइप ඔව් කන්ට්‍රෝල් එක කියලා තමයි යා කියන්නේ. මෙන්න බලන්න.
තමයි මොකක් හෝ වෙරළුවක් නිසා ඒක ක්ලෝස් වෙන්නේ නැහැ පාට් එක. control alright හරි. ඒක හරියටම පොයින්ට් එකට සෙටල් වෙන්න ඕන. right मेतन कर्व एक आती है ना मटे में एक क्लिक कर ला कर्व एक हदा लाने बोलो इन अगर तैनाते ना पटा कर्व ने का नेती कराने बोलो आम अदा ला पॉइंट एक क्लिक कर ला ए पॉइंट के इतने ना एक्सिस दे के हाथ में हाथ करा जाता हूँ कंट्रोल की ये का पाविच कराने बोलो आम ओगलन टेबल डेट මේක ගිහිල්ලා මේක හරියට මේ බෝලේ උඩින්ම තිබ්බම ඔයගලන්ට ස්ට්‍රේට් ලයින් එකක් කරගන්න පුළුවන් යා. right මේ පොයින්ට් එකක් සිලෙක්ට් කරාම මේ සිලෙක්ෂන් එක අපිට එහෙට මෙහෙට කරනකොට කර්ව් එක වැඩි වෙනවා. මෙතනින් කර්ව් එක හරියටම මේ විදියට හැන්ඩල් කරගන්න පුළුවන්. right ඊළඟට මෙයාවත් මට අවශ්‍ය විදිහට චේන්ජ් කරගන්න right ඔය විදිහට නේ ඒක ප්‍රැක්ටිස් එකත් එක්කෙන් ඩෝන් මේ මට ලොකුවටම ප්‍රැක්ටිස් එකක් නෑ ළමයි ඒක ගැන right උඹන්ට ලයින් එක හරියට මේන්ටේන් කරගන්න පුළුවන් එක right ඔයගලන්ට සිලෙක්ෂන් එකක් ක්ලෝස් කරන්න අවශ්‍ය නම් ඉනිෂියල් පොයින්ට් එකට ගිහලා මගේ ඉනිෂියල් පොයින්ට් එක මෙතන මෙතනට ගියාම මගේ सर दे मैं गए इतने इनिशियल पॉइंट के बने मैं आ राइट इन मालूम थे सिलेक्शन निकाल दानी राइट मैं भी दिखे था नॉर्मली देर मटे पार्ट का कवर कराना ना हम पटांग करते थे ना तो गिर ला कंट्रोल ले को बाग अत्तम तो बाग ने क्लिक करा मगे पार्ट का कंप्लीट कराना पड़ो राइट එතකොට මට ඒ path එක complete කරාම මේ options තුනක් තියෙනවා selection from path fill path stroke path. එතන මම selection from path ගත්තම මම මේ select කරපු එක ඒ කියන්නේ මට selection එකක් විදිහට එනවා. මම මේ වෙලාවට මම මෙතන copy කරගෙන ගත්තොත් වැඩේ complex වෙනවා ඉන්න පොඩ්ඩක්. right උදාහරණයක් විදිහට මම මේක මෙහෙම පාත් එකෙන් මේ ටික සිලෙක්ට් කරලා control එක ඔබල මෙයාගේ පාත් එක ක්ලෝස් කරලා selection from path දුන්නම මේ ටික සිලෙක්ට් වෙනවා දැන් මට පුළුවන් මෙයාව copy කරලා paste කරගන්න right ඒක මේ තියෙන මම selection එකෙන් copy paste කරගත්ත ටික right ත්‍රමයා වෙනම ලේයර් එකක්
right අවශ්‍ය නම් මට පුළුවන් path tool එකෙන් මට අවශ්‍ය path එකක් දීලා fill path කියන එකට යන්න. ඒ fill path ගියාම අපිට මේ අපේ canvas එක උඩ color එකක් එන්නේ shape එකක් ඇඳ ගන්න දේ කරගන්න පුළුවන්. Right ඒකට මට solid color එකකින් fill කරන්න පුළුවන් color එක මෙතනින් select කරන්න පුළුවන්. Right ආයි pattern එකකින් fill කරගන්න පුළුවන්. Right ඔය කියන දේවල් ටික settle කරගන්න පුළුවන්. Sorry color එක මෙතනින් නෙවෙයි මෙතන fill කියන තැනට ගිහිල්ලායි මට settle කරගන්න වෙන්නේ fill එක මෙතනින් මම change කරගන්න වෙනවා. Right මගේ fill එක රතු පාට වගේ දීලා fill path ගිහිල්ලා ना අලුත් පාත් එකක් අඳිනවා පාත් එක කම්ප්ලීට් කරනවා කරලා ෆිල් පාත් යනවා ෆිල් පාත් ගිහිල්ලා සොලිඩ් කලර් එකකින් ෆිල් කරන්න කියලා කියනවා එතකොට මගේ පාත් එක ෆිල් වෙනවා රයිට් ෆිල් පාත් ගිහිල්ලා පැටර්න් එකකින් ෆිල් කරන්න කිව්වොත් එයා පැටර්න් එකකින් ෆිල් කරනවා ඒ පැටර්න්ස් වලට චේන්ජ් කරගන්න පුළුවන් මෙතනින් රයිට් राइट वाट अदाल कमी पेटने का मिथनी तोरल मिथन तीन पैटर्न मे पैटर्न कमी पेटने का क्वार तोरल पूर्व राइट फसटी फिल पैटर्न की सिलेक्ट फिल कर ट्रांसपेरेंट पैटर्न पैटर्न भीतर आई कल मैच कर तोर कम हर मे आटे फील स्ट्रोक पड़वा स्ट्रोक राइट स्ट्रोक फील कराने के लिए दूर थिंग शेप स्ट्रोक पाथ मैं मित्र पुलवा मैं लाइन विथ अडी कर स्ट्रोक को लुकद पड़ी की तीरने स्ट्रोक अपीट कमी सैटल कर मेके वेदगा कमती स्ट्रोक फील कर
මට මේ මෙතන මේ move කියන option එක පාවිච්චි කරලා මගේ මේ ඇඳපු stroke එක තව තැනකට ගෙනහිල්ලා එතන ආයෙත් මට අවශ්‍ය දෙයක් කරගන්න පුළුවන්. ආයෙ මෙතන stroke දුන්නොත් මෙතන line එකක් open. ආයෙ මෙයා move කරලා stroke පාත් දුන්නොත් පාට කලර් එක change කරන්න අවශ්‍ය නම් මෙතන click කරලා කලර් එක change කරගන්න. stroke तो इतने टा दाल में निविदित है stroke राइट और ये विधि है टा colors change कराना पड़ेगा राइट change करना stroke के का feel करोगे नहीं आना पड़ेगा हरे पहले इधर path tool लेकर एक एक अक्कर वाला में हुरूए ने वही होगा ना मुझे मैं path तक ऐंदा करना हुआ इधर पास से तमाई selection ने का क्या ना होगा फिल पाथ करना होता है, स्ट्रोक पाथ करना होता है क्या ना, तीर नहीं करना, राइट, इतना कोट इटा आमतौर पर मुनादा बिर्थ दिए नहीं, आ कलर पिकर एक तीनों मैग्नीफाई एक तीनों यस मेल करती है, तो कोट कलर पिकर एक अभी तो उदाहरण कराने, कलर एक आ कॉपी क्या मतलब तैने किम पिक कर गाने, राइट अभी आवश्यक कलर foreground background colors select කරලා අපිට මෙතනින් colors තෝරන්න පුළුවන්. නමුත් මට අවශ්‍ය නම් මේ පොතේ තියෙන මේ කහ පාට අරගන්න. right මට පුළුවන් color picker එක පාවිච්චි කරලා එතනින් color එක pick කරන්න. path එක end කරන්නේ control key එක ඔබාගෙන පුතේ start කරපු තැනට යන්න ඕනේ. right කියන්නේ මෙහෙම right මේ විදිහට path tool එක අරගෙන ඔහම click කරලා ඇන්දර දැන් මෙයානි පටන් ගත්ත තැන control key එක එපුවම එතන එන icon එක change වෙනවා මේ වෙනවා පොඩි round එකක් වගේ මෙතන මේ යටින් යටින් control key එක එපුවම යටින් වැටෙනවා click to connect කියලා एक बार बेहतर पेन्ना ना मारो, राइट? कोमारे कंट्रोल को बाग ने क्लिक करा ना, आते का क्लोज है ना, राइट? इधर कोटा खाली अपिके का क्या ना की गई ही थी, दें खाली अपिके एक इम्पुल्वा, ओकल लंट कहमती खाली एक आ, पिक कर गाने दें, उधर है ना कितने में पोते थी ना कहाँ पार्ट, पिक कराना वाशरां, खाली अपिके एक आ रखे � कहा पार्ट उधर क्लिक करा मैं मित्र ने तेरे फोरग्राउंड का लेके एक अदाल दिए चेंजेन अट मैं आलू पार्ट आप अगर नोन ना यहाँ क्लिक करा मैं यहाँ चेंजेन राइट ये विधि आप इतने खेमती काले का पूरा क्लिक कर ला एक काले एक सेटल कर गाना पुलो राइट एक अदा मैं काले भी कर गिन करा स्केल टूल लेके मैं मेशर टूल लेके कराने वो आगे पिंटूरे मेशरमेंट्स करने का උදාහරණයක් දැන් මේ කම්පියුටර් එක කොච්චර දිගද කියලා අරගන්න අපිට පුළුවන් මෙෂර් කරගන්න right එතන මේක ඇන්ගල් එක මට චේන්ජ් කරගන්න පුළුවන් right මෙයාව චේන්ජ් කරනකොට ඔයගලන්ට මේ පහළ ස්ටේටස් බාර් එකේ පේනවා පික්සල්ස් ගණන් වලින් එයා කියනවා කොච්චර ලොකුයිද right කොච්චර ඇන්ගල් එකකින්ද ඉන්නේ කියන එක මේක 200 pixel දුරක් තියෙන. right ඔය විදිහට ඔයගලන්ට measurement එක වෙන idea එකක් අරගන්න පුළුවන් measure tool එකේ. අන්තිමට තියෙන මේ magnify tool එකෙන් magnify කරගන්න පුළුවන්. right magnify tool එක click කළා මෙතන තියෙනවා zoom in zoom out option එක. कंट्रोल क्लिक करो सूम इन कर टॉगल सूम इन सिलेक्ट कर ला क्लिक करा अब जूम इन कर पड़वा सूम आउट क्लिक कर ला क्लिक करा जूम आउट कर पड़वा राइट टेक्स्ट टूल टेक्स्ट टाइप कर लेयर का अरगन मेल ऑफ करना ऑफ कर टेक्स्ट
එක ක්ලික් කරලා මේ විදියට ක්ලික් කරගෙන ඇදගෙන යන්න. දැන් මෙතන මට කැමති දෙයක් මෙයා ටයිප් කරන්න දෙනවා. මෙතනින් ෆොන්ට් එක ඔයා අරගන්න ඕනේ. මේකේ ෆොන්ට් එක අර drop down එකක් වගේ අපිට එන්නේ නැහැ. අපිට ටයිප් කරලා ගන්න වෙනවා ෆොන්ට් එක. ඒ කියන්නේ A අකුර ටයිප් කරාම A අකුරෙන් තියෙන ඔක්කොම ටික ඔයාට එනවා. right. එතකොට ඔයා එකකින් අදාළ එක select කරගන්න. select කරගෙන ටයිප් කරන්න දී. ඉතින් මේ අකුර වල තියෙන කලර් එක මෙතන තියෙන මේ කොටුවෙන් ඔයාට change කරගන්න පුළුවන්. ඔයා ටයිප් කරන්න කලින් ඒක change කරන්න ඕනේ. දැන් මෙතනදී කලර් එක change කරොත් එතන ඉඳලා තමයි අකුර වල කලර් එක change වෙන්නේ. මේ කලින් ටයිප් කරපු ඒ අකුර වල කලර් එක change කරගන්න අවශ්‍ය නම් ඔයාට මේක select කරලා පුළුවන් අකුර වල කලර් එක වෙනස් කරගන්න. right. ඔය වගේ එක එක වර්ණවලට ඔයාට මේක change කරගන්න පුළුවන්. right ඔහොම manage කරන්න පුළුවන්. ඊපස්සේ අකුර වල size එක change කරන්න නම් select කරා මෙතනින් size එකේ අඩු වැඩි බව වැඩි කරන්න පුළුවන්. right ඊළඟට bold කරන්න පුළුවන්. italic කරන්න පුළුවන්. underline කරන්න පුළුවන්. strike through යවන්න පුළුවන්. මැදින් ඉරක් යවන්න පුළුවන්. right මෙතනින් පුළුවන් එන මේ baseline එක අකුර වල type වෙන ප්‍රමාණය අඩු වැඩි කරන්න. right ඔය විදිහට options තියෙනවා විවිධ විදිහට ඔයාලට change කරලා අරගන්න පුළුවන්. right එතකොට ඔයාලට කැමති වර්ණයක් මෙතනින් තෝරලා select කරගන්න පුළුවන්. right ඒ වගේම තමයි මේ පැත්තෙන් ඔයාලට options හම්බෙනවා මේ alignment කොහොමද තියාගන්නේ. right ඊළඟට අර paragraph එකක වගේ indentation maintain කරන්න ඕනේද ඊළඟට line space එක කොහොමද තියාගන්නේ. line space එක කියලා කියන්නේ දැන් අපි දෙවෙනි එකෙක් type කරාම ඒ දෙන්න අතර තියෙන line spacing අඩු වෙනවද වැඩි වෙනවද කියන විදිහට manage කරන්න පුළුවන්. right මේකෙන් පුළුවන් අකුරු අතර පරතරය අඩු වැඩි කරන්න. right ඔය විදිහට changes ගොඩක් ඕගලන්ට කරන්න පුළුවන්. පැහැදිලිද tools ටික ගැන? තමයි confirm කරන්න. ළමයි right okay හා හරි දැන් ඊළඟට තියෙන්නේ ඔයගොල්ලන්ගේ practical එක. right ඒතර මේ practical එකේ මේගොල්ලෝ මේ වගේ පොඩි image එකක් හදන විදිහක් ගැන කියලා තියෙන්නේ. අපි ටංකල මේ වැඩේ කරමු නේද? මම සිංහල පොතේ තියෙන guidance එක අරගන්නම්. right මේ pictures තුන මම already download කරගෙන තියෙන්නේ. right ඒක පුළුවන් මට අරගන්න. ඊට මේගොල්ලෝ කියලා තියෙනවා gimp open කරලා windows කියන menu එකෙන් single window mod කියන එක තෝරගන්න කියලා. right මොකද මේකේ තියෙනවා windows mod ජාති දෙකක්. එකක් තමයි single window mod අනිත් එක multi window mod කියන එක. right එතකොට single window mod එකේදී අපි පින්තූර තුනක් ඕපන් කරොත් තුන් දෙනා එකම window එකේ පින්තූර තුනක් විදිහට ඕපන් වෙනවා. multi window mod එක දීලා තියෙනවා නම් multi කියන්නේ multiple windows. මගේ එකේ multiple windows තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ multiple windows. ඊට පස්සේ windows වලට ගිහිල්ලා single window mod එක පාවිච්චි කරාම මේගොල්ලෝ like same window එකකට arrange වෙනවා. right windows ගිහිල්ලා multiple windows තිබුණොත් sorry multiple window tip එක තමයි මම අර කලින් පෙන්නුවේ. single window තියෙනකොට මේ විදිහට වෙන වෙනම අරගන්න පුළුවන්. right එතකොට single window mod එක අස් කරනවා කියලා කියන්නේ multiple windows. එතකොට මේක එක window එකක්. right
අනිත් ලේයර් එක අනිත් පිච් එක තව වින්ඩෝ එකක් ඒ විදිහට තියෙනවා. ඒක නිසා සිංගල් වින්ඩෝ මොඩ් දාගෙන වැඩ කරන එක ලේසි. ඒකෙන් අපිට පින්තූර වල වැඩේ පැහැදිලි. ඒක එහෙම හි දුවන තත්වයක් නැහැ. රයිට්. හරි. මම දැන් එතකොට මෙතනට පින්තූර තුන ඕපන් කරගන්නවා. මේගොල්ලෝ ගයිඩ් එකේ කියලා තියෙන්නේ. ෆයිල් ගිහිල්ලා ඕපන් ගිහිල්ලා ओपन एस लेयर की ने का अर्गन नेपा के लिए नो मेरे ऊपर वेन वेन में व्यूर्त करना नोड के लिए दिए थे राइट इट्स अ फाइल एंड ओपन वाली पाविच करना राइट इलागट में फोरग्राउंड बैकग्राउंड वाला वार्नेंटिक का खालू सहा सुधु ठीक है ना फोरग्राउंड का खालू बैकग्राउंड का सुधु विधि के अर्गन ने के लिए राइट एक तो अर्गन ने बोला क्रम की व्यक्ति नो අපි දැන් කතා කරා කෙනින් අපිට මේකෙන් කළු කියන එක තෝරන්න පුළුවන් නැත්නම් මෙතනට වැලියුස් දෙන්න පුළුවන් රයිට් හරි දැන් අපි ඒතර මේ තුනටත් ගාලා ඕපන් කරමු මම ෆයිල් යනවා ඕපන් රයිට් අපි පින්තූර ටික තියෙන්නේ මෙන්න මෙතන background foreground foreground colors එක change කරගන්න ඕනේ එතකොට background color එකට ගන්න කියලා තියෙන කළු sorry foreground ගන්න කියලා තියෙන කළු background ගන්න කියලා තියෙන සුදු මේකේ foreground එක කියන්නේ මෙයා එයා කළු වෙන්න ඕනේ background එක excuse me සුදු වෙන්න ඕනේ उंड කොමනා වෙන්නේ ඔය ටෙක්ස්ට් වලට එහෙම يعني දැන් අපි ටෙක්ස්ට් එකේ අකුරු වල පාට අරගත්තොත් පාට එන්නේ ෆෝග්‍රවුන්ඩ් කලර් එකේ බකට් ෆිල් එක අරගත්තොත් බකට් ෆිල් එක එන්නේ මේ ෆෝග්‍රවුන්ඩ් කලර් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක දෙන්නේ මේ මේ වගේ හිස්තන් තියෙන දැන් වලට ඒකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එක අපිට උමනා වෙනවා රයිට් හරි එතකොට අපි බෑග්ග්‍රවුන්ඩ් එකයි ෆෝග්‍රවුන්ඩ් එකයි තෝරගත්තා ඊළඟට මේකල කියලා තියෙනවා අලුත් ග්‍රැෆික් එකක් يعني අලුත් කැන්වස් එකක් ගන්න අලුත් ග්‍රැෆික් වින්ඩෝ එකක් ගන්න කියලා ෆයිල් ගිහිලා නියු ගිහිලා ඉමේජ් එක ක්‍රියේට් කරනවා මේකේ පළල උස පළල 1200යි උස 800යි පික්සල් විදිහට දෙන්න කියලා තියෙනවා රයිට් එතකොට फाइल न्यू वर्ल्ड की इल्ला मेन एक हिंग अलग अलग आटा सीआई अलग दस दस सीआई उस आटा सीआई राइट एक एन में आ एक दस दस सीआई उस आटा सीआई राइट दिल माँग ओके कराना මට ඕපන් වෙනවා මේ විදිහේ canvas එක. right. ඊළඟට කරන්න කියලා තියෙනවා. පළමු රූපය තෝරගෙන ඒට අදාළ ස්තර මත දකු ඔකේ right click කරලා add an alpha channel කියන එක දෙන්න කියලා කියනවා. right මේ alpha channel කියන එක අපි පාවිච්චි කරන්නේ මේ පොඩි transparency එකක් දෙන්න. right ඒ කියන්නේ පළවෙනි එකයි දෙවෙනි يعني pictures දෙකක් එකට එකමත එක වැටෙනකොට ඒගොල්ලෝ මේ අර mix වෙන එක ලස්සනට කරගන්නවා alpha channel එකක් විදිහට
ඇල්ෆා channel එක add කරලා තියෙනවා right එතකොට මුලින්ම කරන්නේ පළවෙනි පින්තූරය අරගෙන ඒකට right click කරලා add an alpha channel දෙනවා දීලා ඉවර වෙලා ellipse එකෙන් ellipse විදිහට selection එකක් කරලා මේ feather effect එක හදන්න කියලා තියෙනවා pixels 10ට කරලා edit ගිහිල්ලා copy visible කියන option එක දෙන්න කියලා තියෙනවා right එතකොට අපි first image එක තෝරලා මුලින්ම මෙයා right click කරලා मैनेजाला right ඊළඟට ඒගොල්ලෝ tool options වලින් කියලා තියෙනවා feather එක click කරලා feather එක pixel 10ට arrange කරන්න කියලා ඊට පස්සේ edit එකෙන් copy visible කියන option එක තමයි තෝරගන්න කියලා තියෙන්නේ right එතකොට feather option එක තියෙන්නේ මෙන්න මෙතන feather edge කියන තැන මේකේ radius එක 10ට select කරන්න කියලා තියෙන තුරු මම 10ට මෙයාව change කරනවා ना मैं दिस में ना मैं ऐसे ठीक है मैं बेग टाइप कर दान नम पुलवान दहाय किया ला राइट इलाके टा किया ना दिए ने एडिट की ही ला कॉपी विजिबल नेता शिफ्ट कंट्रोल सी किया ने का पाविच्ची कराने के लिए दिए राइट अन्य वांग कॉपी विजिबल कर इट पास से एक लो किया ना दिए ने अभी ला අපි අලුතෙන් ගත්ත තැන edit paste as new layer කියලා අරගන්න කියලා right එතකොට මේ අලුත් window එකට ආවා right click කරලා යන්නත් පුළුවන් right click edit paste as new layer right එකනේ paste as option එක මෙතන new layer කියන තැනට යන්න තියෙනවා right ඔන්න ඔය විදිහට තමයි ඒක paste වෙන්නේ right ඊළඟට කියලා තියෙනවා move tool එක පාවිච්චි කරලා අදාළ විදිහට යාව ස්ථානගත කරන්න කියලා right ඊළඟට scale tool එක පාවිච්චි කරලා මෙන්න මේ කියන scaling දෙන්න කියලා තියෙනවා width එක 450යි height එක 600යි right ඒ කියන්නේ අපි අර අපි scale tool එකෙන් අපිට කැමති විදිහට අඩු වැඩි කර ගන්න පුළුවන් මෙයාට මෙහෙම ඩයිමන්ෂන් එක දීලා ස්කේල් කරගන්න පුළුවන්. right? අපි මෙතනින් ස්කේල් ටූල් එක තෝරලා මෙයාව ක්ලික් කරලා මෙන්න මෙතන මේන පොඩි වින්ඩෝ එකේ තමයි ඔය වෙනස්කම කරන්න කියලා තියෙන්නේ. width එක 450යි height එක 600යි. මෙතන දෙනවා 450 height එක 600. right? ඔන්න ඔය විදිහට හැදෙනවා. ඊට පස්සේ මට move tool එක පාවිච්චි කරලා අදාළ විදියට මෙයාව move කරගන්න පුළුවන් right එතකොට අපේ final output එක තියෙන්නේ මේ විදියට එතකොට සීගිරි ගල තමයි මැද්ද තියෙන්නේ සීගිරි සිතුවම් කියන එක වම් පැත්තේ entrance එක දකුණු පැත්තේ right එතකොට මේක කියලා තියෙනවා ඉතිරි පින්තූර දෙකට ඔය කියන දේම सिद्ध කරන්න කියලා ग्राफिक्स देखा कौल मत तो प्रमाण अरगने मैं राइट क्लिक करा अल्फा चैनल कैट करा सिलेक्शन टूल लेकिन मैं सिलेक्ट कर राइट एंट्रेंस इन विधि सिलेक्ट कर राइट क्लिक करा एडिट कॉपी विजिबल
අර ප්ලේයර් එකට ගියා රයිට් ක්ලික් කරා එඩිට් පේස්ට් ඇස් නිව් ලේයර් රයිට් ඊළඟට මේකෙත් ස්කේල් කරගන්න පුළුවන් අර දීලා තිබ්බ ඩයිමන්ෂන් එකට 450යි 600යි විත් එක 450යි සර් ස්කේල් කියන්නේ ගත්තේ කොතනින්ද ඉන්නපතේ මම පෙන්නන්නම් ඊළඟට මෙතන 600යි රයිට් ස්කේල් කියන එක පුතේ මේ මෙතන මේ තියෙන ස්කේල් ටූල් එක ඔයාගේ මේක පේන නැත්නම් මේ මේ පස්වෙනි යට තියෙන ටූල් එක උඩ ක්ලික් කරගෙන ටිකක් වෙලා ඉන්න එතකොට ඒ ටූල්ස් ටික වට එනවා එකකින් අරගන්න පුළුවන් ඊට පස්සේ මූව් ටූල් එකේ මම මෙයාව ප්ලේස් කරගන්නවා අදාළ තැන් වලට රයිට් ඊළඟට සීගිරි බිතු සිතුවම් වලත් සිලෙක්ෂන් එක කරගන්නවා පින්තූරය අහුවෙන විදිහට මම සිලෙක්ෂන් එක කරගන්නවා මම මේක පොඩි වැරද්දක් කරා මෙයා මම ඇල්ෆා චැනල් එක ඇඩ් කරේ නැහැ දැන් සිලෙක්ෂන් එක කරගත හැකි මට රයිට් රයිට් ක්ලික් කරා එඩිට් copy visible මගේ new layer එකට ආවා edit right click කරා edit paste as new layer right යාගේ size එක ගොඩක් ලොකුයි උඩමත් තියෙන්නේ මෙතනට ගිහිල්ලා width එක 450යි height එක 600යි විදිහට හදාගන්න 450යි 600යි right through move tool එකෙන් අදාළ විදියට මෙයා අදාළ තැනට move කරගන්න. right. එතකොට මේ දේවල් ටික කරා. ඊට පස්සේ layers ටික ස්ථානගත වෙලා තියෙන විදිහ මේක පෙන්නලා තියෙනවා. ඒක මම layer එකේ පේන්න තියෙනවා. right. ඊළඟට මේ layers වලට අදාළව තියෙන පොඩි පොඩි tools ටික ඒගොල්ලෝ කතා බහ කරලා තියෙන ඔපැසිටි අඩු වැඩි කරන එක ඔපැසිටි වලින් කරන්නේ විනිවිද භාවය අඩු වැඩි කරන එක ඔබලන්ට තව විනාඩි 5ක් විතර වගේ ඉන්න පුළුවන් නේද පොඩි වෙලාවක් විනාඩි 5ක් විතර වගේ යයි රයිට් එතකොට ඔපැසිටි වෙනස් කරගන්න පුළුවන් මෙතනින් එතකොට සිලෙක්ටඩ් ලේයර් එකක විනිවිද භාවය අපිට අඩු වැඩි කරගන්න පුළුවන් ওই විදිහට මෙයා මෙහෙම අඩු වැඩි කරනකොට රයිට් ඔපැසිටි 100 තිබ්බම එක fully solid එකක් opacity අඩු වෙන විනිවිද භාවය එනවා right ඊළඟට මේ layers වල තියෙන position change කරන්න පුළුවන් මේ arrow heads දෙක පාවිච්චි කරලා උඩට යටට මෙයාව අරගෙන යන්න පුළුවන් right එතකොට මේ උඩ යට තියෙන විදිහ අනුව තමයි අපිට උඩට පේන layer එක මොකද්ද යටට පේන layer එක මොකද්ද කියලා තීරණය වෙන්නේ right ඊළඟට new layer එකක් ගන්න පුළුවන් මේ කෙළවරේම තියෙන icon එකකින් right මේ මේ icon එකකින් new layer එකක් ගන්න පුළුවන් මේ arrow heads වලින් උඩට පහළට යන්න පුළුවන් right ඔය කියන දෙක තමයි ඔයගලන්ට වැඩියෙන් වැදගත් වෙන්නේ හරි ඊළඟට මේක කියලා තියෙනවා මේ මෙන්න මේ මේ මෙන්න මේ ස්ටෙප් එක අනිවාර්ය නැහැ right මේ merge visible layer කියන එක right ඒ කියන්නේ merge කරනවා කියන එක merge කරන එකේදී කරන්නේ මේ layers ඔක්කොම ටික එකක් බවට පත් කරනවා right එකකට එකතු කරනවා හරිද ඒක ඒගොල්ලෝ කරන්න කියලා තියෙන්නේ ග්‍රැක් කෙනෙම නේද ලේයර් වින්ඩෝ එක උඩ රයිට් ක්ලික් කරලා මර්ජ් විසිබල් ලේයර්ස් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරා මර්ජ් විසිබල් ලේයර්ස් රයිට් එක්ස්පෑන්ඩ් ඇස් නෙසෙසරි කියලා තියෙන තැනදී මර්ජ් කරනවා. ඒතර මේක මේ එක ලේයර් එකක් බවට පත් වෙනවා. අර කලින් ලේයර්ස් තුන තිබ්බ තැන කලින් තිබුණේ ආ මේ විදිහට රයිට් මර්ජ් කරාම මේ විදිහට පත් වෙනවා. right
ඊළඟට මේගොල්ලෝ මේ බෝඩර් එකක් එකතු කරගන්න කියලා තියෙනවා අනවශ්‍ය කොටස් crop කරලා ඉවත් කරන්න කියනවා මට crop tool එක ගැන ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා මේ අතනදී ඔය crop tool එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔව් crop tool එක මේක වෙන මෙතන මෙතන crop tool එක වෙනම තියෙන්නේ මේ තියෙන tool එක මේ crop tool එකෙන් පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණය ක්ලික් කරගෙන ඇදගෙන ගිහින් අපිට අවශ්‍ය ප්‍රමාණය සිලෙක්ට් කරගන්න පින්තූර දැන් මට මෙයාගේ just මේ ටික adjust කරලා මට අවශ්‍ය මෙන්න මේ මේ සුදු දැන් මේ highlight වෙලා තියෙන ප්‍රමාණයේ පින්තූරයක් විතරක් මට අරගන්න පුළුවන් මෙහෙම crop area එක mark කරලා enter key එක ඔබන්න දෙන්න. ඒතර මට අර උඩින් යටින් තියෙන ටික ඔක්කොම නැති වෙලා යනවා. දැන් මේගොල්ලෝ අපිට කියන්නේ border එකක් දාගන්න කියලා. ඒ border එකක් දාගන්න පාවිච්චි කරන්න කියලා තියෙනවා filter කියන තැනට ගිහිල්ලා decor වල add border කියන එකේ මේගොල්ලෝ borders දෙකක් add කරන විදිය ගැන කියලා තියෙනවා. right. ඒතර අපිට යන්න තියෙන්නේ filter decor add border. ඒකට ගියාම පාටක් ඔටෝමැටිකලි තේරලා එනවා අපිට අවශ්‍ය නම් ඒක ක්ලික් කරලා පාට වෙනස් කරගන්න පුළුවන්. මම දැනට by default blue එක ගන්නම්. මේකේ x එකේ size එක 10 කියලා දෙන්න කියලා තියෙනවා. 10. right. තිලා ඕකේ කරන්න කියලා තියෙනවා. එතකොට මේ නිල් පාට border එකක් මේ විදිහට වටේට add වෙනවා. ඊළඟට කියලා තියෙනවා ආයෙත් ගිහිල්ලා මේකේ x 10 y 10 කියලා දෙන්න කියලා තියෙනවා. මගේ y 12 ද කොහෙද ගියේ? ඊළඟට x 15 by 15 එක පාවිච්චි කරලා කහපාට වර්ණය තෝරලා border එකක් දෙන්න කියන්නේ. කියන්නේ ආයසරයක් filter ගිහිල්ලා deck ගිහිල්ලා add border x කියන කෙනා 15 කරන්න y කියන කෙනා 15 කරන්න කරලා මෙතනින් කහපාට තෝරන්න තෝරලා ඕකේ කරන්න. ඊස් මෙතනත් ඕකේ කරන්න. කහපාට border එකක් add වෙනවා. right. දැන් අපේ artwork එක කරලා ඉවරයි පොතේ කියලා තියෙන විදිහට අපිට මෙතන file ගිහිල්ලා මෙයව පින්තූරයක් විදිහට save කරගන්න නම් export කියන දැනට option එක දෙන්න පුළුවන්. export දුන්නම එයා png එකක් විදිහට export වෙන්නේ by default. ඔයාලට අවශ්‍ය නම් මේකේ image එක වෙනස් type එක වෙනස් කරගන්න පුළුවන් jpg gif ඔය කියන විදිහකට. එතනට නමක් දීලා right මම දැනට first start කියලා දෙන්නම්. මම මේව desktop එකේ save කරනවා. export කියන එක click කරන්න තියෙනවා. එතකොට පොඩි window එකක් එනවා. ඒ window එකේ තියෙන advanced options දැනට ඒ ගැන මුකුත් worry වෙන්න එපා. මෙතන export කියන button එක ඔබන්න. එබුවෙන් පස්සේ මෙයා export වෙනවා desktop එකට. දැන් ඔයගලන්ගේ desktop එකට ගිහිල්ලා බලුවොත් මේ තියෙන්නේ ඔබලෝ ඒ හදපු ඉමේජ් එක. කෙනෝල් png jpg කියලා කියන්නේ පුතේ පින්තූර වර්ගය extension එක කියලා අපි කියනවා. right. ඒ කියන්නේ ඒ image types තියෙනවා. png කියලා තියෙනවා, jpg කියලා තියෙනවා, bmp කියලා තියෙනවා. ඒක එක compression mods. right. එතකොට මේ වැඩේ ටිකක් ඉක්මනට කරා. right. කැප්චර් නොවෙච්ච කට්ටිය පොඩ්ඩක් වීඩියෝ එක ආයි ෆලෝ කරන්න. right. ඒ වගේම ඕගොල්ලන් මේක කරලා බලන්න. තව තව ලස්සන විදියට මේක කරන්න පුළුවන්. ඊළඟ දවසේ අපි කතා කරනවා කොහොමද ටෙක්ස්ට් එකකට බෝඩර් එක දාගන්නේ කියලා. මෙන්න මේ විදිහට මේ වැඩේ කොහොමද කරන්න කියලා. ඒ වගේම ජිටෝ ටූල් එක පැත්තටත් යන්න මම හිතාගෙන ඉන්නවා කොහොමද සරල animation එකක් කරලා ඉවර කරගන්න කියලා වෙන්න. right. හරි. right. okay. එහෙනම් class එකක් තියෙන කට්ටිය ඉන්නවා මම දන්නවා හතට වසන්ත සර්ගේ තියෙන කට්ටිය ඒගොල්ලෝ disconnect වුණාට කමක් නැහැ. thank you very much. right. ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්න ඉඳලා අහන්න. right. ගිහින් එන්න එහෙනම් හැමෝම good night හැමෝටම. right.